ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නෝගම මේ දැන් මෙහෙ ඇවිල්ලා ප්‍රෝග්‍රෑම් කරනකොම කට්ටිය හම්බ වෙනකොම මේ බොහෝ දෙනෙක් අහපු දෙයක් තමයි මොකද ලංකාවේ ගොඩක් කට්ටිය මෙහි ඉන්න මේ මෙහෙට ළඟදී ආපු ගොඩක් කට්ටිය ඉන්නවා කින්ස්ලි රත්නායකව හම්බ වෙන්නේ නැද්ද නැත්තම් කින්ස්ලි අයියත් එක්ක කතා කරන්නේ නැද්ද කින්ස්ලි අයියට මොකද උනේ ඔස්ට්‍රේලියාව මොකද කරන්නේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ මම ඔස්ට්‍රේලියාව යන්න ඔන්න මෙන්න තියලා දවසක තමයි මේ හමුවීම වෙන්නේ ආයිබෝන් කිස්ලේ ආයිබෝන් අර්මලි ආයිබෝන් ආයිබෝන් දේශපාලනික ඔයාට ලංකාවේ කවුරු මොනවා කිව්වත් මාධ්‍යයේ ඉන්න කෙනෙක් හැට සහ මාධ්‍යයට ආපු තරුණ කෙනෙක් හැට හදවතින්ම වඩ ගෞරව කරනවා කිස්ලේ මොකද මම අර හැමදාම වගේ ඉතත් මගේ ප්‍රෝග්‍රෑම් එකට ආවාඩි වෙච්චලා කිව්වේ ඔයා ඇවිල්ලා අපේ ජීවිතවල වීරයෙක් අපි මීඩියා කරේ ඔයගොල්ලෝ නිසා අපි මේ මීඩියා වල එන කාලේ ස්කෝලේ එනෝල් කරන කාලේ රේඩියෝ වල සිරසේ කින්ස්ලිගේ වොයිස් එක අහන්න අපි මාර පෙරේතයි අපි ඔයා වගේ වෙන්න ආස හිතුණා වාසනාවට පහු කල්නවා ආශ්‍රය කරන්න හම්බුණා මට බොහොම වැදගත් වුණා මගේ ස්ටෑන්ඩ් බයි විත් ලහිර වැඩසටහනේ වායිවිලා වාඩි වුණා ඒක ගැන බොහෝ දෙනෙක් කිව්වා එදගෙන සිරසෙන් කින්ස්ලි අයින් වෙච්ච ගමන් මුලින්ම ආවේ ලහිරුත් එක්ක ප්‍රෝග්‍රෑම් එකට බොහොම ස්තුතියි ඒක එකමාර ගෞරවයක් මෙහෙ මොකද කරන්නේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා තාවකාලිකව අපි හැමෝම තාවකාලික ජීවිතන ගත කරන්නේ ලහිරු ජීවත් වෙනවා ලහිරු ගැන මට දෙයක් කියන්න තියෙනවා මේ මොකද ලහිරු වඳුරන කට්ටිය තමයි ඉන්නේ අපි ක්ෂේත්‍රවල විවිධ කණ්ඩායම් හමු වෙනවා ලහිරු මට අමතක නොවන උදව් දෙකක් කරලා තියෙනවා මම කතා ලහිරු දන්නේ නැතුනට මම ඒකට යුතුයකමක් විදිහට තමයි මම ඉස්සෙල්ලාම මම වැඩ කරපු ආයතනෙන් එළියට යනකොට ලහිරුට කතා කරලා පණිවිඩය කිව්වේ ඒකත් තමයි ලහිරු තමයි මගේ ඉස්සෙල්ලාම ඉන්ටර්වියු එකක් කරමුද කියලා ඇහුවේ මම හිතන්නේ මගේ රස්සාවේ ඕනෑ තරම් කට්ටිය ඉන්ටර්වියු කරලා ඇති මගෙන් ඉස්සෙල්ලාම ඉන්ටර්වියු එකක් කරමුද කියලා ඇහුවේ ලහිරු ඊට පස්සේ හරේන්ද්‍ර ජයලත් මේ දෙන්නට මම මගේ වචනයක් දීලා තිබුණා මම බලමු කියලා දවසක් කිව්වා මම එළියට බහිනකම් මගේ කොන්තරාත් එක්ක හැදිලා මට වෙන ආයතන වලට හෝ වෙන පුද්ගලයන්ට වෙන කැමරා ඉස්සරහට කියලා කතා කරන්න අවසර තිබුණා. ඒතර ඒ කොන්තරාත් එක නිමා කරපු දවසේ පළවෙනි පැයේ තමයි මම ওই දෙන්නටම කෝල් එක ගත්තේ. ওই දෙන්නටම මම මේ මං දීපු වචන රැක්කා මම. ඒක පළවෙනි දේ. එතකොට මම මාව ඉන්ටර්වියු එකට පාත්‍ර කරන්න මට දීපු අවස්ථාව ලබා දීපු තමයි පළවෙනි උදව්ව. දෙවෙනි උදව්ව තමයි මම අවුරුදු 28ක් ටෙලිවිෂන් කළා. මං කිසිම දවසක පෞද්ගලික දේවල් පාවිච්චි කරේ නැහැ ඒ තියෙන සම්පත් එහෙම මගේ දරුවට විභාගයකට යන්න ඕනකමක් තිබිලා එයා මේ ඔය ඒගොල්ලන්ගේ විශේෂ ක්ෂේත්‍රයට අදාළව ඉදිරිපත් කිරීමක් කරලා පිටරටක තිබිච්ච විභාගයකට ස්ටුඩියෝ එක කරලා යවන්න ඕනකම තිබුණා මේ දරුවා පවත්වපු කතාව. එතකොට මං හතරාත්‍ය හොයනවා මේ මං අවුරුදු 20 ගානක් ටෙලිවිෂන් කරලා මට කවුරුත් නැහනේ මේ එහෙම උදව්වක් ගන්න මොකද මං එහෙම වැඩෙන් පිට උදව් කරලා නැහැ කාටවත් මම රස්සාව කරලා තියෙනවා මිසක් කාන්තිකවත් මම එහෙම විශේෂයෙන් පෞද්ගලික උදව් කරලා නැහැ එතකොට කවුරු හරි කිව්වා ඉතින් ගොලයි ගවල්පැත්තේ ලහිරු ඉන්නේ කියලා ඉතින් ලහිරු මේ කොවිඩ් කාලේ කොවිඩ් තදට යන කාලේ මම ඔයාට කතා කරලා ගියා මල්ලි මේ ස්ටුඩියෝ එකේ පොඩ්ඩක් රෙකෝඩියක් කරගන්න පුළුවන් වේද ගාන කීයද කියලා මම එහෙම මම හිතා ස්ටුඩියෝ එකක් ගහම සෑහෙන ලොකු ගානක් යන්න වෙයි ඉතින් මගේ අතේ තියෙන සල්ලි වලින් කතා කරලා වැඩේ කරගන්න පුළුවන් වේද දන්නෙත් නැහැ කියලා ඊට පස්සේ එදා හිටපු නැති කට්ටියව ගෙන්නලා මං වෙනුවෙන් ස්ටුඩියෝ එක ඇරලා පැයක් දෙකක්ද මන් දන්නේ ලයිට් දාගෙන ඉඳලා සත පහක්වත් ගන්න නැතුව ලහිරු මගේ ළමයාට ඒ අවස්ථාව දුන්නා ඒ ළමයා එකින් පළවෙනියා වුණා පස්සේ කාලෙක ඒ ළමයා මගේ දුවටත් මන් තේරුම් කරලා දුන්නා අපිට මෙහෙම උදව් කරපු කට්ටියකට පවදාවත් අමතක කරන්න එපා කියලා අන්නේ ග්‍රැටිටියුඩ් එක මගේ හැමදාම තියනවා ලහිරු ඒක නිසා ඔයාගේ ජනමාධ්‍ය සිංහල ලොකු ගමනක් යනවා අපි යාළුවෝ විවිධ ක්ෂේත්‍රවල ඉඳලාවට අපි හැමදෙස්ම ඔයාගේ කිරිපැන කන්න හම්බ වෙනවා ඔයාගේ ස්ටුඩියෝ එකේදී ජීවිතේ අරමුණකට යන්න කියලා. එතකොට පළවෙනි අවුරුදු 20 ජීවත් වෙන්න ඕනේ. ඒකට ඒ ජීවත් වීමේදී පළවෙනි අවුරුදු 20 ඉගෙන ගන්න. දෙවෙනි අවුරුදු 20 ඒ ඉගෙනගත්ත දේ පාවිච්චි කරලා රස්සාවක් කරන්න. ඒ කියන්නේ හම්බ කරන්න. ඊතුරු අවුරුදු 20 ජීවත් වෙන්න කියලා. ඒ හම්බ කරපු අය. ඉතින් දැන් අපි ඒ එක එක අවදි බහු කරගෙන. ඉතින් ලංකාවේ මං හිතන්නේ මාධ්‍ය පැත්තෙන් තරඟ වැදුනා, සම්මාන ගත්තා, විවිධ හොඳ ඇහුවා, එක රැ නරක ඇහුවා. ඒවට සාධාරණ හේතු තියෙනවා, සාධාරණ හේතු තියෙනවා. මම මෙහෙ ඇවිල්ලා මම හිතන්නේ අවුරුදු එකහමාරක් විතර මම රස්සාවෙන් අයින් වුණාට පස්සේ ලහිරුගේ ඉන්ටර්වියු එකෙන් පස්සේ මම අවුරුදු එකහමාරක් මම ගන්න ඉන්ටර්වියු දුන්නේ නැහැ. ඔයාලගේ ඉන්ටර්වියු එකේදී මම කිව්වා කින්සත් නායක කියලා නවුස් ඉවරයි කියලා. එතකොට මේ ඒකයි මම කිව්වේ සරස්මක් එක්ක මම දේවල් පටන් ගන්න අත්හැරීම කොතනම තියෙන කියලා දැනගෙන. මම මේ එන මේ ආගමික වෙලා නෙවෙයි. මට තේරෙනවා හරි
තාවකාලිකයි කියලා. හැබැයි ඔයගොල්ලෝ තාම එතින්ට ඇවිල්ලා නැහැ. ඔයාගේ වයසත් එක්ක වට වයස තියෙනවා. ඒක නිසා මේ 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 මූලික ජයග්‍රහණ ටික ගන්න. එතකොට ඒක අරගෙන පැත්තකින් තිබ්බම තමයි ඒක බර හොඳට දැනෙන්නේ. කොහොමද දැන් ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ගෙවන ජීවිතෙත් එක්ක ලංකාව මතක් වෙනවද? මිස් වෙනවද කිංසය? ඔව්. හුඟක් මිස් වෙනවා. හුඟක් හුඟක්ම මිස් වෙනවා. හැබැයි යාළුවොත් එක්ක ගත කරපු දවස් දැන් එතකොට ලංකාවේ අපි මේ ඔයගොල්ලෝ ගෙදර ඉන්නේ ඒක නිසා මේ සද්දවත් ඇහෙනවා පොඩි එකනවා කෑ ගහනවා මේ මේ සාමීචි කතා වලට අපිට ඉස්සර ඕන තරම් වෙලා තිබුණානේ කෝල් එකක් දාලා මල්ලි කොහෙද ඉන්නේ කියලා අපි ඇවිල්ලා හැම කතා කරා. දැන් ඉතින් මෙහි සිස්ටම් වලට යනවා. එතකොට ඒ වගේම ලංකාවට ලංකාවේ මිනිස්සුන්ගේ දක්ෂතාවයන් එහෙම නැත්නම් තැන් තැන් වලදී අපේ අයගේ හැකියාවන් එම නැත්තම් බුද්ධිපලය ආරම්භ බැලුවා තර්ක හැකියාව ආරම්භ බැලුවා සෞඛ්‍ය ආරම්භ බැලුවා සාක්ෂරතාවය පැත්තෙන් තාර්කික චින්තනය ආරම්භ බැලුවොත් මේ හුඟක් දේවල් වලදී අපේ මිනිස්සු කොච්චර ඉස්සරහින් ඉන්නේ කියන එක මම දන්නවා. එතකොට වෙනත් රටවල ජාතීන් ගොඩක් එක දැන් වැඩ කරනකොට කතා බහ කරනකොට විවිධ වැඩවලදී සම්බන්ධ වෙනකොට මට තේරෙනවා කී පාරක් කියන්නද සමහර දේවල් සමහර ජාතීන් වල ඇයට කියලා. එහෙනම් නැත්තම් සමහර අය ෆෝමැටඩ් ඒගොල්ලෝ ඒ වැඩේ විතරයි දන්නේ. ඒගොල්ලෝ සමහර අවුරුදු 5 6 එකම වැඩේ කරලා එතකොට මේක හිතලා කරන්න අර කියන්නේ අපේ මිනිස්සුන්ට විතරයි පුළුවන් කියලා සමහර ලාට මම දැනගෙන ඇත්තද කියලා ආපස්සට ගණන් හදලා ඉතුරු සල්ලි දෙන්න. ඒ කියන්නේ වැඩිපුර සල්ලි දීලා ආපහු අනිත් පැත්තට උත්තරේ හදාගන්න. ඒ වගේ ප්‍රතිතරකය කියන එක හිත ඇතුලේ තියෙන. එහෙම නැත්නම් ජීවිතේ හැම දෙයක්ම දකින්න. එහෙම මිනිස්සු ගොඩක් එක්ක ඉඳලා එළියට වෙන්ුණාම ඉතින් අර සහ වෙන තැනකට අලුතෙන් වැටුණාම අර මාළු ටැංකියට අලුතෙන් වැටිච්ච මාළුව වගේ තමයි ඉතින්. ඉතින් ඒ හුදකලා බව තියෙනවා සහ ගොඩක් කලාවට හිතන දේ කියා ගන්න මාධ්‍යයක් නැති වෙනකොට එහෙම නැත්තම් මිනිස්සු ඒ ඒ කතා බහෙන් මං ඈත් වුණා කියලා දැනෙනකොට තාම පොපීන සමහර දේවල් තියෙනවා මේවා කාටවත් නැතිනවා මම මේවා නොකිය හිටියොත් කාටවත් නැතිනවා කියලා. ඒවා කිව්වහම මිනිස්සු තේරුම් ගන්න නැහැ වගේ දැනෙන ඕන එකකට දේශපාලනය අමෝරාගෙන එනවා. ඉතින් මං හිතනවා ඒ ඒක හින්දාම මං ඔංචිලි පදිනවා. ඒ පැත්තට ආස හිතිච්ච ගමන් ඒ පැත්තේ කවුරු හරි කෙනෙක් හිත කැඩෙන දෙයක් කරනවා. හරි. මේකට උත්තර දෙන්නකෝ දැන් අපි දැක්කා කිස් රත්නායක ලංකාවේ නැති වෙච්ච ගමන් නැත්තම් විදේශගත වුණා කිව්වම දේශපාලනිකව යම් යම් රටවල ස්ථිරපදිංචිය ගන්න යනවා කියලා Facebook වල ගියා. අපි දැන් මම දැක්කද සමහරකට අභියෝගත් කරානවාට මේ 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 දේවල් නැත්තම් කෝකින්ස්ලි එන්න ලංකාවට එහෙම කිව්වා. මේ හැම දෙයක්ම මේ හැමදේම බලන්නේ කොහොමද කිව්සලේ මේ මේ හරි මේ 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 දේවල් ඇයි උත්තර දුන්නේ නැත්තේ? දැන් මෙහෙමනේ දැන් සමහර දැන් ඔයා ඔයා හොඳට මේක දන්න දෙයක් සමහර දේවල් තියෙනවා උත්තර නොදී හිටියම අපේ ඇත්තකුත් වෙනවා. ලහිරු මම එක ඕක නිකන් අර ලේනා මේ නැට්ටෙන් මේ මූද හිඳ හදුවා වගේ තේරුම් කරලා දෙන්න හදන්න පටන් ගත්තා මම කාලේ. හරි වෙහෙස කරයි ඒක. දැන් ඔයයි මමයි මේ කතා කරන එකට තව ටීකින් වැටෙන කමෙන්ට්ස් ටික මම දාන්නවා. ඒක ඔයාටත් දොස් කියලා මටත් දොස් කියලා අපේ પરම්පරාව හතකට බව සාප කරලා එහෙන් දැක්කා වගේ බොරු කියලා. ඉතින් මේවා කරවන හැටි මම දැකලා තියෙනවා මිනිස්සුන්. මේවට අදාළ ෆාම් කරලා තියෙන account සදන හැටි, ඒවා වෘත්තිමය වශයෙන් පාවිච්චි කරන හැටි, කාගේ බජට් වලට වැඩ කරන්නේ මම මේ ඔක්කොම මුල මැද අග ඔය තිරේ පිටිපස්ස වෙන දේවල් දන්නවා. මේකට උත්තර දෙන්න මේවා මේ ආවේ දේශපාලන ප්‍රකවරණෙද? අපෝනේ. ඕකනේ ගොඩක් ප්‍රශ්නේ. එහෙම නෑ මම ගෙදර කට්ටියත් එක්ක ඕම මේ මේ අධ්‍යාපන කටයුතු වලට ඉඩ දීලා මම ඒගොල්ලන්ට උදව් කරගෙන මම කියවන මම අවුරුදු 20 ගානක් මම මගේ වැඩවල මම කර කර හිටියා. අවුරුදු 28ක් අවුරුදු 28ක් සර්විස් එක ඊට පස්සේ අනිත් පැත්තෙන් අවුරුදු 2ක් 3ක් අනිත් පැත්තුත් ගිහිල්ලා අනිත් ඒත් රස්සාවට අදාළ දේවල් පූර්ණ කාලීනව ඒ දේවල් කරා. ඉතින් මගේ දැන් අවුරුදු 47ක් වයස. ඉතින් ඒකෙන් 28ක්ම රස්සාවක් නිකරලා තියෙනවා. දැන් ඉතින් දරුවන්ට ඉඩ දෙන්න ඕනේ. දැන් ඉතින් නෝනාට ඉගෙන ගන්න ඉඩ දෙන්න ඕනේ. ඉතින් දැන් තාත්තගේ රෝල් එක හරියට ඇඩ් කරන්න ඕනේ. දැන් ඒ දේවල් මම කරන්න පටන් ගන්නවා. දරුවෝ කැමතිද මේ පරිසරෙද ජීවත් වෙන්න ඉස්කෝලේ යන්නේ වල? ඔව් දරුවෝ කැමති. මම කැමති මගේ රටේ සියලුම දරුවන්ට ඒ අවස්ථාව ලැබෙනවා නම් ඉතින් මම දැන් නෑව ප්‍රායෝගිකද කියලා. මොකද හැම දරුවෙක්ම ඇතුලේ ඉන්නවා ලොකු වෙනස් කරන්න පුළුවන් ලෝකේ වෙනස් කරන්න පුළුවන් විභවයක් කියන දරුවෝ. ඉතින් අපි ඔයත් ආවේ ළමා වැඩසටහනකින් මුතු හරි මමත් ආවේ ළමා වැඩසටහනකින්. අපේ પરම්පරාවේ කවුරුත් හිටියේ නැහැ මාධ්‍ය වලට ඇවිල්ලා. ඉතින් අපිට සාධාරණ අවස්ථාවක් ලැබිච්ච හින්දා ඒ වැඩිහිටියන්ට පින් සිද්ධ වෙන්න අපි හරි තැනට ආවා. අපිට වෙනම අමුතු පොලින් දාලා තිබුණ නැහැ, පස්ස දොරවල් තිබුණ නැහැ. ඉතින් මමත් මගේ රස්සාව කරන මුළු කාලය පුරාම හැදුවේ මට ලැබිච්ච අවස්ථාව අනිතර ලැබෙන්න කියලා. මම කැමති ලංකාවේ සියලුම දරුවන්ට මේ මේ දකින්න අධ්‍යාපන ක්‍රම, මේ දකින්න නිදහස් නිවහල් බව, මේ දකින්න අලුතෙන් උරුමය හොයාගෙන උරුමයක් මැත්තේ වැල්ලෙනවා වෙනුවට දරුවෝ නිදහසේ ලෝකේ දකින්නවා නම් දේවල් වලට වෛර කරන්න නැතුව විචාරය කරන්න ඉගෙන ගන්නවා නම් ඉවසීම ආචාරශීලීත්වය ගෞරවය ඉගෙන ගන්නවා නම්
අනිත් අය කෙරෙහි කොතනින් එහාටද මම නවත්තන්න ඕනේ හොයන එක කියන එක තේරුම් ගන්නවා නම් මේවා අපිට අපේ අපේ සීලාචාර සමාජයක අපේ පොත්පත්වල එහෙම තියෙනවා. හැබැයි මෙහි ප්‍රායෝගිකව තියෙනවා. ඒකයි වෙනස. කොහොමද මේ මේ මෙහි විසරට අයිය දිගටම PR එක අරගෙන ඉන්නද බලාපොරොත්තු plan එක? මම මගේ අනාගත සැලසුම් ගැන මුකුත් කතා කරන්න කැමති නෑ වෙන මොකක්වත් ඉඳ නෙමෙයි. එකක් එක හරි කුතුහලයක් මට විරුද්ධ මඩ ගහන කටියට මේ හැම තිස්සෙම අලුතෙන් දෙයක් හදා ඒ මිනිස්සු ජීවත් වෙන්න ඕනේ. හැබැයි දැන් දැන් මෙහි මෙහි සිස්ටම් එකත් එක්ක පුරුදු වුණාට පස්සේ හිතනවද ලංකාවට වඩා පහසුයි කියලා හිතනවද? අධ්‍යාත්මික වශයෙන් නැහැ. අධ්‍යාත්මික වශයෙන් අපි බැඳිලා ඉන්නේ අවුරුදු ගාණක් තිස්සේ අපිට පුරුදු වෙච්ච සාහිත්‍ය කතිකාවත්වල මිනිස්සු විචාරය කරන්න නිර්මාණත් එක්ක කතා බහ කරන්න ආගිය කතා කියන්න අපි හරි සැහැල්ලුවෙන් ඉන්නවානේ ඔය මම එක ෆ්‍රීකවන්සි එකෙන් ඉන්නේ ඉතින් ඒතර ඒ කොටස මෙහි නැහැ. එතකොට ඒ කොටස විවේකීව කරන්න පුළුවන් තව කට්ටියක් ඉන්නවා ඔය දෙක يعني මෙහෙදී එහෙම කරලා එහෙදි ගිල්ල තව එකක් තියෙන එහෙනම් නැත්තම් අපේ රටට hina වෙනවා. මම අපේ රටට hina වෙන්න කැමති නෑ මේ 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 ඩයලොග් එකේදී. අපේ රටේ මිනිස්සු අපේ රටේ විදිහට ඉන්නේ. මෙහෙ මිනිස්සු මෙහෙ විදිහට ඉන්නේ. එතකොට මේක හොඳයි අරක නරකයි කියලා කියන්න අපිට බෑ. මේ දෙක දෙකක්. ඒ කියන්නේ දැනුම් මේකකේ මිනිස්සු තමයි. ඒ කියන්නේ අර එකක් අයිස් අනිත් එක වතුර කියලා හිතන්නකෝ. H2O තමයි මැද තියෙන්නේ. හැබැයි මේ 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 දෙක දෙවිධයකට මයින්ඩ් ඕනේ. එකක් කිලෝ වලින් මයින්නවා අනිත් එක ලීටර් වලින් මයින්ඩ් වෙනවා. ඉතින් ඔස්ට්‍රේලියාවේ මතනේ ආපු ගමනේ මේ 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 කතාව අතිශය වැදගත් පොත්ගලක මට අතර කිව්වා වගේ බොහෝ දෙනෙක් මතනේ ඔස්ට්‍රේලියාවට එනවා කිව්වමත් කිව්ව දා තමයි කින්ස්ලි අයව කොහොම හරි හම්බෙන්න කින්ස්ලි අයව දකින්න ආසයි කින්ස්ලි අය මොනවද කරන්නේ. හැබැයි හිතනවා එහෙමයිද කින්ස්ලි රත් නැක හදනත් මාතෘකාවක් නේ. මම දැක්කා මේ මේ මම මේ අපේ අරවින්ද මල්ලිටත් මම කිව්වා මේක අරාටත් ඉන්ටර්වයුව කරානේ. මොකද අරා දැන් සෑහෙන කාලයකට ඉඳන් තනියෙන් තරග වදිනවා රේඩියෝ සම්මාන වලට. ඒ කියන්නේ මම දැන් රේඩියෝ අනවුන්සර් කෙනෙක් වෙලා ඒකෙන් අයින් වෙලත් මං හිතන්නේ අවුරුදු දැන් 12ක් 15ක් විතර වෙනවා. හැබැයි තාම මේ මේ ගුවන්විදුලි සම්මාන වලට අරත් එක්ක නම් වැටෙන්නේ මගේ නම. ඉතින් මං කව තනියෙන් තරග වදින්න එපා වම කියලා. මම දකින්නේ ගෞරවයක් විදිහට වෙන මොකක් අතින්ද නෙමෙයි. එක පැත්තකින් මට ගෞරවයක් අනිත් පැත්තෙන් ක්ෂේත්‍රය පිළිබඳ කනගාටුදායක තත්ත්වයක්. ඒ කියන්නේ අපි පිටිපස්සට යනකොට ඉස්සරහ අලුත් කට්ටිය එන්න ඕනේ. ඉතින් අපි මම අපිව අදහන්න ඕනේ නැහැ. අපිව හරහා කවුරු හරි ගියාට කමක් නැහැ. ඒ කියන්නේ එතෙන්දී අපේ වෙලා තියෙන්නේ ශිල්පය ගන්නෙ නැතුව ශිල්පියාව අදහනවානේ. ඉතින් ඒක අර එතකොට අපිව නිකන් අර දේවාල වල කපුව බවටපත් වෙනවා. එහෙම වෙන්න ඕනේ අපි කරපු දේ අපේ ක්‍රමවේදය අපේ ක්‍රමවේදය මත අපේ මතවාදය ප්‍රශ්න කිරීම අතිශය අවශ්‍යයි. එහෙම ඒ ඒ ਵਿਚාරය තමයි තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ තර්කයයි තියෙන්න ඕනේ. නැතු අලුතෙන් ආපු කෙනෙක් මෙයා විදිහට ඇනවුස් කරනවා. ඔය අපි දන්න කාලෙකින් කියන අනුකරණය කරන්න එපා එහෙම කියලා. හැබැයි එහෙම කරා කියලා හම්බෙලා දෙයක් නැහැ. මොකද මම කැමති අඬ එහෙම නැත්නම් ඉදිරිපත් කරන විලාසය අනුකරණය කරාට වැඩිය කියන දේ පිළිබඳ අවබෝධයෙන් යනවා නම් ඒ ප්‍රතිභාවෙන්න ඕනේ එතනින්. ඒක නැති එක දුකක්. හරි. ඉතින් පොඩි කතා පහක් මේ හදිස්සියෙම කින්ස්ලේ හම්බෙච්ච වෙලාවේ මේකට උත්තර දෙනවා. දැන් මෙහි ඇවිල්ලා කින්ස්ලේ දැන් ලංකාවේ වආගත්තම අපි අර කිව්වේ අපි සමහරව ආව නිකන් අර දේවත්වෙන් අදහපු අය හිටියා මාධ්‍යරේන ළමයි අපි වගේ ඒ කාලේ. ඒකෝට අපි අපේ අපේ වීරයෝ. දැන් අපි වගේම බොහෝ දෙනෙක් ගැතිනේ කින්ස්වත් නායක කියලා කියන්නේ වීරයෙක්. මාධ්‍ය දැකපු, ටෙලිවිෂන් එකේ දැකපු, රේඩියෝ එකේ කටහඬ ආපු, අවසාන කාලේ වෙනකොට සිරස වොයිස් එක ප්‍රසන්ට් කරපු මෙහි ඇවිල්ලා රැකියාවක් කරනකොට ලංකාවේ කට්ටිය හමු වුණාම කින්ස් රත්නායක රස්සාවක් කරනකොට මෙහි ඇවිල්ලා කොයි විදියට හිතනවද ඇද්ද කොහොමද ඔයා හරි කරනකොට ඔයාට තේරෙන්නේ ඔයාව දැක්ක ගම මෙල්බර්න් වල ඇවිල්ලා ඔස්ට්‍රේලියාවේ ඔයා ඉන්නවා ඔයා රැකියාවක් කරනවා ලංකාවේ සිරස කින්ස්ලි මෙහි කොහොම ෆීලින්ද ඔයාට දැනෙන ෆීලින් එක කොහොමද ඒගොල්ලෝ රියැක්ට් කරන විදිහෙන් මම තේරුම් ගන්නවා ඒගොල්ලෝ කොයිතරම් දුරට ඔස්ට්‍රේලියානුවද කියලා. මොකද ඔස්ට්‍රේලියාවේ වැලියු පද්ධතියක් තියෙනවා. මේ වටිනාකම් පද්ධතියක්. ඒකේ ඔස්ට්‍රේලියානුවෙක් විදිහට හිතනවා නම් ඔස්ට්‍රේලියාවේදී ඔබ කළ යුතු දේවල් නොකළ යුතු දේවල් පැහැදිලිව ලිඛිතව දක්වලා තියෙනවා. ඒක සිංහල භාෂාවෙනුත් තියෙනවා. එතකොට ඔස්ට්‍රේලියාවේ වැලියු පද්ධතිය ඒ ආචාර ධර්ම පද්ධතිය අනුව තව කෙනෙක් දිහා එහෙම තිගැස්සিলা බලන්න ਵਿਚාරය කරන්න අවසර නැහැ. එතකොට කවුරු හරි කෙනෙක් එහෙම මං ගැන දැකලා අනේ අපොයි කියනවා නම් ඔහු ඔස්ට්‍රේලියාවට කොයිතරම් කාලයක් මෙහි හිටියත් වැලියු සිස්ටම් එකත් එක්ක ඉන්නවද නැද්ද කියන එක පිළිබඳව මට තක්සේරුවක් එනවා. දෙවෙනි එක තමයි මට සියුම් ආඩම්බරයක් එනවා දරා ගැනීමේ හැකියාව ගැන. මම මේක ගත්තේ මහාචාර්ය සුනිල් ආරත්ත මහත්තයා ලියලා තියෙනවා මේ සුනිල් සාන්ත මහත්තයා ගැන කහපාට පොතක්. මම මේ මේ උණ හැදිලා ඉස්පිරිතාලේ ඉන්න කාලේක ලංකාවේදී මම මේ පොත කියෙව්වා. මේකේ තියෙනවා ලංකාවේ පළවෙනි සුපර්ස්ටාර්. මට අහලකින්වත් ළඟ වෙන්න බෑ සුනිල් සාන්ත මහත්තයාට.
හැබැයි ලංකාවේ පළවෙනි සුපර්ස්ටාර් සුනිල් ශාන්ත කියලා. සුනිල් ශාන්ත කියන ගාන්ධර්වයා එවකට ලංකාවේ කැසට් ලේබල් එක තැටි ඔක්කොම දෙමන් ආරාධනා කරන බලන කට්ටිය පුරාණේ පුතරන් කියවන්නේ කියලා. එතකොට මේ මිනිස්සයාට ලංකාවේ කට්ටිය පස්සේ කාලෙක සැලකුවේ කොහොමද? ඒ කියන්නේ ඔහු පිටකොටුවේ කරවල විකුණනවා. එතකොට රේඩියෝ රිපයර් කරනවා ජීවත් වෙන්න. ඉටිකොල ගහපු පුංචි කටුමැටි තැනක තමයි හිටියා කියලා කියන්නේ. ඔහුගේ පුතා ඇමරිකාවේ විද්‍යාඥයෙක් මම දන්න හැටියට. එතකොට දරුවන්ට උගන්වන්න ඔහු දන්න සාත්‍ත්‍රය කරගන්න බැරි වෙනකොට ඔහු තාත්තා කෙනෙක් විදිහට තමන්ගේ දේවල් ටික කළා. මම තාත්තා කෙනෙක් විදිහට ආඩම්බර වෙනවා. මම හොරකම් කරලා නැති නිසා මගේ මහන්සියෙන් මම සාමාන්‍ය විදිහට කාගවත් පස්සේ ගිහිල්ලා නැතුව ඇප්ලිකේෂන් එකක් දාලා ජොබ් එකක් කරගෙන ඒ ජොබ් එකෙන් දරුවෝ ආරක්ෂා කරනකොට ඒකට හිනා වෙනවා නම් ඒ අය මොනවා හරි නරක වැඩක් කරලා ඇති. එතකොට මේ ක්‍රමය ඇතුලේ අපි සාමාන්‍ය මිනිස්සු. එතකොට ජීවිතේ කවදාවත් සාමාන්‍ය ජීවිතයක් ගත කරපු නැති මට මේක ලොකු ආශ්චර්යයක්. මොකද මේ ගොඩක් වෙලාවට ලංකාවේ මට එහෙම නිදහසේ ඇවිදින්න එහෙම හම්බුන්නේ නැහැ. ලංකාවේ හැමෝම වචන දෙකක් කතා කරන අපිට ආදරය කරන මිනිස්සු හිටියේ. ඉතින් මෙහෙදී එහෙම ලොකුවට දන්නේ නැහැ. සමහර ලාට සමහරු මට පේනවා විවිධ ප්‍රතිචාර දක්වනවා. ඉතින් පුදුම වෙලා ඉන්නවා මාව දැක්කම. එහෙම නැත්නම් එහෙම ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමහර ලාට අපි දකින්නේ මේකප් කරලා මාල දාලා චේන් දාලා පොන්නේ වෙන විදිහට පපලා එහෙම ඒ නළු වගේ කොටසනේ. ඒ මුළු ජීවිතේම රඟමඩලක් කරගන්න මගේ අදහසක් නෑ. ලයිම් ලයිට් එකෙන් බහින්න ඕන වෙලාවක් තමයි. මම ආයාසයෙන් ඔළුව හදාගත්තා ඒතෙට. හේතු දෙකක් හින්දා. එකක් ඔය සුවිශාන්ත චරිතා ප්‍රදානිය කියවුවාම අපිට වැඩිය මිනිස්සුන්ට එහෙම වුණා නම් අපිට මොනවා නොවේද කියන එක. දෙවෙනි එක තමයි ඒක ඇති වරද්දක් නෑ නේද කියලා. අපි මේ දන්න රස්සාව මට මෙහෙ රේඩියෝ ටීවී කරන්න විදිහක් නෑ. ඒ නිසා හැබැයි දරුවෝ ජීවත් කරවන්න මම රස්සාවක් කරන්න ඕනේ. ඉතින් ඒක උඩ තියෙන රස්සාව තෝරගෙන ඒක හම්බ කරගෙන දරුවන්ට අධ්‍යාපන කටයුතු දීලා ඒ ටික කරනකොට මම තාත්ත කෙනෙක් විදිහට මම හරි ආඩම්බරයි ඒකට. ඉතින් අවසන් වශයෙන් කින්ස්ලේ මේ මට කෙටි උත්තර දෙයක් දෙන්න. අද අවුරුදු 28ක් වැඩ කරපු ජීවිතයේ නම හදපු සිරසගෙන ඔස්ට්‍රේලියාවේ ඉඳලා මේ ගත කරන නිදහස් කාල සංක්‍රාන්ති කාල සීමාවේ සිරසගෙන ඇත්තට මොකද හිතෙන්නේ? මට සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒක ව්‍යාපාරයක් නිසා දැන් මම හිටපු කෙනෙක් විදිහට ඒ ව්‍යාපාරය ගැන විවේචනය කරන්න මට අදහසක් නැහැ. හැබැයි ලංකාවේ රේඩියෝ වල හැරවුම් ලක්ෂ්‍ය නිසා මම හිතනවා ඒක මම ඔය මේ දවස්වල පොඩි ඇඩ් එකක් දාගත්තට කමක් නැහැ. ආයි කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ පොඩ්කාස්ට් එකක් පටන් ගත්තා මේ කිරුල කියලා. ඒක මම මන් දැක්කෝ Facebook කියලා දානවා අයියා. ඔව් ඔව්. ඒ කියන්නේ මට අර කටකහනවට වගේ නිකන් කියව ගන්න. මොකද මම ඒක කරන්නේ ඔය නැති ඉතිහාසයක් හදනවා සමහර වෙලාවට සමහර දේවල් ගැන මේවා වුණා මෙහෙමයි කියලා. එතකොට මට හිතෙනවා ඒවා කියලා දැම්මම කාට හරි රේඩියෝ හොයාගෙන උදාහරණයක් විදිහට මම රේඩියෝ කරන්න පටන් ගත්තට පස්සේ ඒ විෂයට ආවට පස්සේ දානන්ද ගුණවර්ධන මහත්තයාගේ පොත්පත් එතකොට ලංකාවේ ගුවන් නිලධාරිංශය ඒ කාලේ මොනවද වුනේ කොහොමද වුනේ කියලා තොරතුරු හොයාගෙන තමයි අපි ඒක ඉතුරු ටික ගැට ගහගත්තේ. කවුරු හරි කෙනෙකුට ලංකාවේ රේඩියෝ සංස්කෘතිය වෙනස් කරන්න ඕන නම් තිබිච්ච හැඩය තේරුම් ගන්න එපා. ඒක හැඩය තේරුම් ගන්න විදිහක් නැහැනේ. නැත්තම් ඒක එක්කෙනා එක එක තැන්වල ලියන පොඩි දේවල් එක්ක මෙහෙම තමයි වුණා කියන්නේ ලූ කියලා දැන් සින්දු වලට වෙලා තියෙන්නේ. රාජකීය හිණකින්වත් හිතපු නැතිව කියනවනේ මේ ඒ වගේ එහෙම නොවෙන්න ඕනේ හින්දා මම කිරුල කියලා ඔය පොඩ්කාස්ට් එකක් පටන් ගත්තේ. එතකොට මම සිරසට හරි ආදරෙයි. සිරස ශිල්පීන් කාලෙන් කාලට දේවල් ඇති කරනවා. මම හිතන්නේ එතන හිටපු රාජමහේන්ද්‍රන් මහත්තයා තමයි ওই සංස්කෘතිය වෙනස් කිරීමේ මහා යුග පුරුෂයා බවට පත් වෙන්නේ පිටිපස්සේ ඉඳලා. නෙමල් ලක්ෂපති ආරච්චිත් එක්කවට වැඩ කරන්න හම්බුණා. එතකොට මගේ ගුරුවරයා සුගත පාලද සිල්වා වගේ විශේෂඥයෙක් එක්ක විශිෂ්ටයෙක් එක්ක අපිට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. මට දැන් ලංකාවේ රේඩියෝ සංස්කෘතිය ගැන මට පොඩි කනගාටුවක් තියෙනවා. මොකද අපි අතීතයට ආවඩවඩ ඉන්නවා ඇරෙන්න අලුත් රේඩියෝ තරු හැදෙන්නේ නැත්තේ ඇයි කියන එක. රේඩියෝ නවස් කරන්න අමාරුයි ලහිරුවා දන්නවා ඇති. රේඩියෝ වල භාවයන් මවන්න හරි අමාරුයි. රේඩියෝ හැදෙන්නේ නැත්තේ ශිල්පීන් විතරක් නැති හින්දා නෙමෙයි. රේඩියෝ අහන්න මිනිස්සුත් නැහැ කියන එක. අහලා තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙන මිනිස්සු නැහැ. රසවත් මිනිස්සු නැහැ. එහෙම නැත්තම් ආදරයේ හිතන චරිත දිහා වෛරයෙන් බලන්න නැති මිනිස්සු හිටියා අපිට ඒ කාලේ. දැන් මොන මිනිහාවත් ඌව චප්ප කරන එක තමයි දැන් කරන්නේ. එතකොට මේ මුළු සමාජෙම මම මේකට හැමතිස්සෙම කියන්නේ අර හැන්ද කොච්චර ජීවිත කාලෙම හොදි බෙදුවත් ඒක රහ දෙන ගන්නේ නැහැ වගේ රස භාවයේ නැති මිනිස්සු ඉන්න සමාජයක් ඇතුලේ රේඩියෝ ශිල්පීන් ගැන මට හරි දුකයි. මගේ වාසනාවට අපි අනවුස් කරන කාලේ ඔයා අනවුස් කරන කාලේ රස භාවයෙන් තිබිච්ච මිනිස්සු අපිට උදව් කරා. ඒගොල්ලෝ අපි කියපු ප්‍රශ්නේ තේරුම් ගත්තා. අපි hina වෙන්න විහිළුවක් කරපුවාම ඒ මිනිස්සු ඒ විහිළුව තේරුම් ගත්තා. දැන් විහිළුව වෙනුවට කියන මිනිහට hina වෙන්න බලා ඉන්න කණ්ඩායමක් ඉන්නවා. ඒකට සල්ලි කිවලා පෙළ ගැසෙන කට්ටියක් ඉන්නවා. සහ දැන් කෘතිම ප්‍රතිචාර දක්වන්නේ. එතකොට නිකන් අර
ෆාම් එකක ඇති කරන සත්තුයි මේ ස්වභාවික සත්තුයි අතර වෙනස වගේ තමයි පේන්නේ. හරි අන්තිම ප්‍රශ්න මම මෙච්චරලා වගේ එක දේශපාලන ප්‍රශ්නයක් අතු වෙන බයි මම මට මේකට උත්තරයක් අන්තිමට හිතනවාද කිස්ලේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මීඩියා ස්පෝක්මන් තනතුර ගත් එක ඔබේ ජීවිතයට දරදුනාද? ඔය ප්‍රශ්නේ ප්‍රධාන තනතුර දැන් මෙතන නැහැ. සහ මම දැන් ඒ තනතුරේ නැහැ. ඒක නිසා මට සදාචාරාත්මක අයිතියකුත් නැහැ. මම පෞද්ගලික දේශපාලනේ මින් ඉදිරියට කවදාවත් කතා කරන්න බලාපොරොත්තුත් නැහැ. ඒ නිසා මට ආදරය කරපු අය මම දේශපාලනේ කරාට කැමති නැහැ. මමත් ආයේ දේශපාලනේට යන්න හෝ ඒකට කතා කරන්න පාක්ෂ වෙන්න පුළුවන් විපක්ෂ වෙන්න පුළුවන් හේව නැල්ලවත් එපා කියලා මම හිතන්නේ කාගේවත්. පොලිටික්ස් ගැන නම් කතා කරන්න නැහැ මම ආයේ. ලංකාවේ ඉන්න වාට ආදරය කරපු අය මොකද කියන්නේ තියෙන්නේ? බොහෝමගෙන අහපු කට්ටියට හොයපු කට්ටියට වාට ආදරය කරපු කට්ටියට ඔව් මං හිතන්නේ ඔය ඔය හොයන්නේ මගේ නිර්මාණ පැත්ත. ඒතර පුද්ගලික විදියට ඉතින් මටත් අනිත් අයට අත් වෙන දේවල් මත උපාද තితి බංග අපිටත් ආයේ තියෙන ඇති වෙනවා වවතිනවා නැති වෙනවා. ඒක නිසා හැමදාම මං තව පාරක් වෙනස් කරත් ලංකාවේ තියෙන හොඳම ගුවන් ශිල්පියා සම්මානය හරි රූපවාහිනී ශිල්පියා සම්මානය හරි ඔය සම්මාන වල ටික ඔය ටික අරගෙන එකතු කරලා ඉදර තියා ගන්න ආරෙන්න මට ආයේ ඔය රවුම කොච්චර දිව්වත් ඔච්චර තමයි. ඒතකොට මම තෘප්තිමත් වෙලා මේකෙන් ආවේ මට ආදරය කරපු කට්ටිය හලලාව නෙවෙයි. කොහොමත් මම අන්තිම විකට් එකේ අවුට් නොවී හිටියත් ඔය රිලට් භාෂාවෙන් කියනවා නම් මැච් එක ඉවර නම් මට ආයි බෝල් කරන්න නැහැ. ඒකට දැන් අලුත් යුගයක් ඇවිල්ලා තිබුණා. ඒතර අපි පටන් ගත්තේ පේජර් එක තියෙන කාලේ. බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී ගාපු කාලේ. අපි ඉවර කරනකොට ඩැබ් වගේ රේඩියෝ ස්ටේෂන්ස් ඇවිල්ලා, ඩිජිටල් ඔඩියෝ ඇවිල්ලා, එතකොට සෝෂල් මීඩියා ඇවිල්ලා වෙන මාධ්‍ය කණ්ඩායමක් ඇති වෙලා තියෙනවා. ඒකට මේ අලුත් ප්‍රවණතා අනුනාගෙන ඒකත් එක්ක අනුගත වෙන්න ඕනේ නැත්නම් පැරණි රසංග බවට පත් වෙනවා. එහෙම නැත්නම් අපි ටිකක් කල් ගියාම කෞතුක නිවේදකයෝ වෙනවා. එතෙන්ට වෙන්න කලින් මේ මේ එහෙම නැත්නම් මම කැමති නෑ අර නිකන් උඩට නැගලා එක එක්කෙනාට අවවාද අනුශාසනා දී දී මෙහෙම හැදෙන්න මෙහෙම හැදෙන්න කියලා බෝද අපේ කාලේ අපි කරා ඒක ඉවරයි. ඒක එක පරිච්ඡේදයක්. ඒක ඉවරයි. ඒක උඩ තියාන වඩම්මන්න ඕනේ නෑ හැමදාම. මම හිතන්නේ මට ආදරය කරපු දෙවිය ලෝක පුරා තාම කොයි කොහේ හරි ඇති. මම ඒකට හරි ආදරෙයි. වරින් වර තාම මේ ලහිරු මම මේ මගේ බෑග් එක ගෙනියන්න ආවේ ඇත්තටම. එතකොට මම මේ ඉන්ටර්විව් කරන්නේ ඔයගොල්ලෝ හින්දා. ඇත්තයි ඉතින් අපි දෙන නිකන් යනවානේ. හයිත් අපි හිතවත්කම මොකද අපි දෙන කතා කරන්නේ මාධ්‍යට ආවන්න පුළුවන් ඒවා නෙවෙයි ඇත්තටම සමහර වෙලාවට. ඉතින් මේ එතකොට අපේ අපේ වටිනාකම් වැඩි කරලා දුන්නේ ඔබේ ගෞරවය නිසා මම ඒක තාමත්ම ගරු කරනවා. යම් කාලයක් මම නැගී සිටින කොහෙවත් හිටපු يعني කවදාවත් මාතෘකාවක් නොවෙච්ච කෙනෙක් මාධ්‍ය ඇතුළ පැල කරලා දුන්නේ ඒ පොහොර දුන්නේ මගේ රසිකයෝ. එයාට මම ආදරය කරනවා. අපි බලමු තාම මේ මේ සමහරවිට අපි දන්නේ ජීවිතය කියන්නේ අර නොලියපු කවියක් වගේනේ. කොහෙන් නවතිද කියලා. කොහෙන් නවතිද? එනයි සුපතනවා. ඔස්ට්‍රේලියාවේ ජීවිතේ, මෙල්බර්න් ජීවිතේ බොහොම සතුටින් ගත කරන්න ලැබෙවා කියලා. ඔව් මිසදු වඩ කලින් මම ලංකාවට ආවිද දන්නේ නැහැ. ජය වේවා. Thank you. Thank you. Thank you very much.